දැන් ගෑස් මිල සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ තමයි මම කලින් සඳහන් කරා ගෑස් ආනයනය කරන බාණ්ඩ තෙල් පාඩුව ධර්මයෙන් අපි ගෙනල්ලා තිනවා මේ අපේ රාජ්‍ය ආයතනයක් විතර අපි මේ පාඩුව දාලා තිනවා තවදුරටත් පාඩුව දරා ගන්න තියෙන අසීරුතාවය තමයි සභාවතුම පැහැදිලි කළේ දැන් මේ මාසේ වෙනකොට එක මාසයකට මේ ඔක්තෝබර් මාසේ විතරක් අපි පුරෝගතනය කරලා තිනවා බිලියන 10ක් අගෝස්තු මාසේ විතරක් කෝටි 867ක් අපි පාඩු ඉඳලා තියෙනවා සැප්තැම්බර් මාසේ ඊට වඩා වැඩි වෙනවා මොදිට වඩා මිල වැඩි වුණා තාම ගණන් හදලා නැහැ ඒතර ඔක්තෝබර් මාසේ අනිවාර්යයෙන්ම වර්තමාන ලෝක වෙළඳ පොලේ තෙල් මිල 90 අපි වර්තමානයේ විකුණන මිලටම විකුණුවොත් මේ ඔක්තෝබර් මාසේ පමණක් අපි ප්‍රකෝටි 10ක් නැත්තම් කෝටි 10ක පාඩුවක් මේ මාසයේ තුල පමණක් තෙල් සංස්ථාවට සිදු වීමට නියමිතයි මේම පාඩු දිගින් දිගටම දරා ගැනීමට තරම් හැකියාවක් तेल संस्थावट लंका अंडूटा समस्त लांकिक आर्थिकेटवत ये हेकिव नैपड़े सलिने अमे गैस समागम मिल वेडिकर इंडू आंडूट दिंड सिद्धवनी गैस समागम टीक काल पाड़ूट विकुणवा सीयट गेनो असूट विकुणो असूते भूम मार असूट गंडपुल टीक गेनो आटट विकुणो एंड अते तीन सलि प्रमाण अडूना මුකුද කරේ ගෑස් සමාගම් ආනයනය කරන එක නතර කරා. ඒතර රටේ ගෑස් හිගයක් ඇති වුණා. කිරිපිටි හිගයක් ඇති වුණා. ඒ වගේම සිමෙන්ති හිගයක් ඇති වුණා. දැන් ඇත්තම සිමෙන්ති කියන්නේ අපේ රටේ නිෂ්පාදනය කරගත හැකි අතීතයේ අපි ස්වයංපෝෂිත හිටිය දෙයක්. කිරිපිටි අපිට ඕනි නෑ. අපි අතීතයේ දියර කිරි වලින් ස්වයංපෝෂිත හිටිය රටක්. එතකොට ගෑස් සම්පත ඇත්තම අපේ රටේ පිරිපාදු අපි හදාගත්තා නම් මීට කලින් ඒ පිරිපාදු හදන කතාවත් අපේ වයස තරම්ම පරණ. හැබැයි ඒක උනේ නැති නිසා අඩුම ගානේ අපේ රටේ ගෑස් අවශ්‍යතාවයෙන් 120ක් ආවරණය කරගන්න තිබා රට තුලම නිෂ්පාදනය කරගන්න තිබුණා. මහ පොළොවේ තියෙන ගෑස් ටික ගොඩ ගත්තා නම් අපිට පිට රටින් ගෑස් ගේමේ අවශ්‍යතාවේ නැත්තටම නැති වෙනවා. එතකොට අපි වත්ත බද්දටදී ඇස්සට දත නියවන జాතියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේවට අඳුරට සාප කිරීම පසක තබා පහනක් දැල්වීම තමයි අපේ කාර්යවල අපට අතීතයේ හිටිය අයට දොස් කියලා කීමේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම වෙනුවට අප කළ යුත්තේ මේ ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කිරීම. අපි විසඳුම් ඉදිරිපත් කිරීමෙන් නොනවති දැන් විසඳුම් මහ පොළවේ ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඉතින් ඒකට විසඳුම මෙව ඇවිල්ලා ෂණික විසඳුම් නැහැ. ෂණික නූඩ්ල්ස් ෂණික පපඩම් වගේ ෂණික විසඳුම් නැහැ. බලශක්ති අර්බුදයට ඉතින් යම් කාලයක් යනවා. අපේ ඉලක්කය වෙලා තියෙන්නේ වසර 3ක් ඇතුළත මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සම්පත ගොඩ ගැනීම.